හොඳට බලන්න. වසර දහස් ගණනකට පෙර කුසල් රජතුමා දුටු සිහිනදාසේ අර්ථය අපමහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් එම සිහිනදාසයෙන් අද වෙන විට කීයක්නම් සැබෑ වී ඇද්දයි ඔබම තීරණය කරන්න. පළමු වන සිහිනය, බුදුරජාණන් වහන්සේ හමු වූ කුසල් රජතුමා මෙලෙස විමසා සිටියා. භාග්‍යවතුන් වහන්ස, මා දුටු පළමු සිහිනය මෙයයි. කළුපාට ගොන්නු සතර දෙනෙක් සතර දිසාවෙන් මහපොළොව දෙවනත් කරගෙන දූවිලි අවුස්සාගෙන ගොන් පොරයට එනවා. උන් එන විට නරඹන්නෝ මහා ද්‍යෝගයකින් ජයගෝෂා පවත්වමින් වටවී බලාගෙන ඉන්නවා. ගොන්නෝ සතර දෙනා එකිනෙකාට ලංවුනහම මොන පොරබැදිල්ලක්ද? උන් සතර දෙනා මුහුණට මුහුණ තියා ආපසු හැරිලා යනවා. ඔල්වරසන් දුන් නරඹන්නෝ ගොන් පොරය බලන්නට බැරි වී හොඳටම දුක් වුණා. මෙයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ, රජතුමනි, මෙය ඔබට හෝ රටටවත් අදහෙට සිදුවෙන දෙයක්වත් නෙවෙයි. අනාගතයේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නිසිකලට වැසි වසින්නේ නැහැ. බලාපොරොත්තුවෙන් අහස දිහා ගොවියෝ බලාගෙන ඉන්නවා. ඔය අතර ගණවැහි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවිතැන් කරන්නෝ උදුලු කැති සූදානම් කරගෙන ඇල අමුණු නියර බඳින්න සූදානම් වෙනවා. අව්වෙහි වේලෙන්නට දැමූ දෑ ලහි ලහියේ ගෙට ගන්නවා. ඔන්න මෙන්නයි කියා වහින්න තිබියදීත් අර වලාකුළු වෙනත් දිශාවකට ගහගෙන යනවා. වැස්ස පිළිබඳව බලාපොරොත්තු ජනතාව දුකෙන් දුකට පත්වෙනවා. ඒකයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. දෙවන සිහිනය, ස්වාමීනි, දෙවනි සිහිනය මෙහෙමයි. රාජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස වූ පුංචි ගස්වල මල් පිපිලා ලොකු ලොකු ගෙඩි හටගෙන මට හිතා ගන්න බැරි වුණා. මේ අරුම සිහිනයේ විස්තරය. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියේ, රජතුමනි, අනාගතයේ මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. ඔවුන් කුඩා කාලයේදීම පෙම්බැඳ විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩු වෙනවා. ලදරු වේදීම ගැබ්ගෙන දරුවන් බිහි කරනවා. මෙයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙයත් අනාගතයේ සිදුවන දෙයක්. තුන්වන සිහිනය, භාග්‍යවතුන් වහන්ස, ඊළඟට මම දැක්ක තමන්ගෙන් ඉදිනෙම ඉපදුණු වසුපෙටියාගෙන් මහවැස්සේ කිරිබොනවා. මේ වගේ දෙයක් සිදුවන්න පුළුවන්ද ස්වාමීනි? මහරජතුමනි, මේ හීනෙන් කියවෙන්නේ අනාගතයේ දූදරුවෝ දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු සැලකිලි නොදක්වන බවයි. ඒ වගේම දෙමාපියන්ට තම දරුවන් ළඟ දාසයන් මෙන් මෙහෙවර කොට ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවෙනවා. තමන්නට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම මහලු දෙමාපියන්ට සලකන්නෙත් නැහැ. ඒකයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙයත් අනාගතයේ සිදුවන්නා වූ දෙයක්. හතරවන සිහිනේ, භාග්‍යවතුන් වහන්ස, ගැල් අදිනා ගොනුන් පේලියේ ඉදිරි රතවල ලපටි ගොනුන් බැඳ පසුපස ගැල්වල ජවබල සම්පන්න ශක්ති සම්පන්න ගොනුන් බැඳ තිබුණා. ඉතින් ඉදිරියේ බැඳි ගොනුන්ට ගැල් ඇදගන්න බැරි වුණ නිසා ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා. මහරජ, මේ සිහිනයෙන් කියවෙන්නේ අනාගත පාලකයෝ අධ්‍යක්ීම් තිබෙන බුද්ධිමතුන්ට ඇමතිකම් නිලතල ආදිය නොදී ඔවුන්ට විරුද්ධව බලයන්ට තනතුරු හා වගකීම් දීම නිසා පාලනය අවුල් කරගන්නා බවයි. ඔබට මෙම සිහිනයෙන් එහෙම විපතක් වෙන්නේ නැහැ. මේකත් අනාගතයේ සිදුවන්නා වූ දෙයක්. පස්වන සිහිනය, භාග්‍යවතුන් වහන්ස, පෙරහා පසුපස දෙපැත්තෙහිම හිස් දෙකක් තිබෙන අශ්වයා ඉස්සරහෙනුත් කනවා, පස්ස පැත්තෙනුත් කනවා. ස්වාමීනි, මේකෙත් අරුම පුදුම හිණයක් තියෙනවා නේද? මහරජතුමනි, අනාගතයේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා, යුක්තිය අයුක්තිය වෙනවා. ඉතින් නීතිඥයොත් විනිශ්චයකරුවොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මේ දෙපැත්තෙන්ම උලාකන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේත් එයයි. ඔබට මෙයින්ද අනතුරක් සිදුවන්නේ නැහැ. හයවන සිහිනය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහජනයා මහලු ජරාපත් හිවලෙකුට කන රන්තලියක මුත්‍රා කිරීමට සලස්වා බලා සිටින අයුරු දුටුවා. මහරජතුමනි, මේ සිහිනයේ විපාකයත් අනාගතයේ සිදුවන්නක්. ඒ නිසා ඔබතුමාට බියවෙන්න හේතුවක් නැහැ. සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිස්සු අනාගතයේ සැප සම්පත් වලින් පිරිහී යනවා. මෙසේ පරම්පරාවෙන් උරුම වූ සම්පත්ද අභාවයට ගිය නිසා ඔවුහු තමන්ගේ දූදරුවන් අයථා ක්‍රමවලින් ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා. ජරාපත් හිවලා ගණරන් තලියේ මුත්‍රා කිරීමේ සිහිනයේ ප්‍රතිඵලය එයයි. හත්වන සිහිනය, භාග්‍යවතුන් වහන්ස, මිනිසෙක් අසුනකට වී සම්පටක ලණුවක් අඹරමින් සිටිද්දී එම අසුනයාට සිටින හිවල් දේනුවක් ඒ මිනිසා විසින් අඹරන ලද ලණුව කාදමන ආකාරයේ මම දුටුවා. මහරජතුමනි, මෙයටද බිය වෙන්න හේතුවක් නැහැ. අනාගතයේ මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වෙනවා. ස්වාමි පුත්‍රයන් උපයන දෑ විනාශ කරමින් හොර සැමියන් සමග දුරාචාරය යෙදෙන ස්ත්‍රී පුරුෂයන් ගැනයි මෙම සිහිනයෙන් කියවෙන්නේ. අටවන සිහිනය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාලිගාවේ මිදුල පුරා කලගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එගෙන ස්ත්‍රී පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කලයකට වතුර පුරවනවා. හිස්කල එසේම තිබෙනවා. කුමක්ද මෙහි තේරුම? මහරජතුමනි,
මෙයින්ද ඔබට දෝෂයක් වන්නේ නැහැ. අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශයින් දිලින්දන් බවට පත්වෙනවා. එවිට රජයේ ජනතාව වෙත තව තවත් බදුබර පටවනවා. ධනවතුන් තව තවත් තර කරනවා. ඇත්තෝම තර වෙනවා. නිර්ධනීන් තව තවත් පීඩනයට පත් කරනවා. මෙයයි එම සිහිනයේ ප්‍රතිඵලය. නමවන සිහිනය. ස්වාමීනි, දියපුරුණු පොකුණක් දුටිමි. මේ පොකුණෙහි මැද බොර වී තිබුණා. පොකුණ වටේ නොයෙක් සිවුපාවන් වතුර බොනවා. නමුත් මේ සතුන් වතුර බොන දඟලන තැන වතුර හොඳටම පැහැදිලි නිල් පාටයි. වටේ බොර නොවී පොකුණ මැද බොර වෙන්න විදිහක් නැහැනේ. ඒකයි මට පුදුම. මහරජතුමනි, අනාගත පාලකයෝ ධර්මයෙන් රට පාලනය නොකරන නිසා හැම අතින්ම රට දූෂණයට පත්වෙනවා. උගත් වූ බුද්ධිමත් වූ රට ගැන කලකිරෙනවා. රටෙහි සම්පත්, රටෙහි යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ සුදුසුකම් වලට අනුව තනතුරු නොලැබීමත්, ඔවුන්ගෙන් රටට සේවයක් සලසා දීමට නොහැකි වීමත් නිසා ඔවුන් රට හැර යනවා. එසේත් නැතිනම් නගරයේ හැරදමා පිටිසර ගම්වල පදිංචියට යනවා. ඔබගේ සිහිනයේ අනාගත විපාකය මෙවන්නයි මෙවන්නක් රජතුමනි. දසවන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, ලිපක් මත මහා බත් සැලියක් දුටුවා. ඒ සැලියේ පැත්තක නොපිසුණු සහල්ද, තව තැනක බෙරි වූ බත්ද, බාගෙට යෙදුණු තවත් කොටසක්ද, තවත් කොටසක් ඇට්ටකුණා වී තිබෙන අයුරුද මම දැක්කා. එකම සැලියේ පිසෙන බතක මේ තරම් වෙනස්කම් තිබෙන්නේ කොහොමදැයි මට පුදුමයක්. රජතුමනි, පුදුම වෙන්න දෙයක් නැහැ. මේකත් මේ අනාගත පාලකයන්ගේ වරදෙන් රටේ ඇතිවෙන විපර්යාසයක්. පාලකයෝ අධාර්මික වෙන විට නිසිකලට වැසි ලැබෙන්නේ නැහැ. මම දේශනා කර තියෙනවනේ, ඒ වැස්සත් වහින්නේ ඍතුවලට අනුව නෙවෙයි. කඩින් කඩ තැනින් තැන වහිනවා. තව තැනක හොඳටම පායනවා. එහෙම වුණාම ඔවුන්ගේ අස්වැන්න සමහර තැනක බොල් වෙනවා. සමහර තැනක නියඟයට හසු වෙනවා. සමහර ප්‍රදේශයක හොඳ අස්වැන්නක් ලැබෙනවා. මෙන්න මේ අනාගත ප්‍රතිඵලයයි ඔබ දුටු ඔය සිහිනයෙන් පෙන්වා දෙන්නේ. 11 වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, මේකත් අමුතුම හිණියක්. ඉතාමත් වටිනා සඳුන් කොටයක් පිලුණු වූ දුඟදහමන කුණු මෝරු කලයකට හුවමාරු කරනවා මම දැක්කා. ඇයි මේ වගේ හිණියක් මට පෙනුනේ? මහරජතුමනි, අනාගතයේ මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මයේ දේශනා කරනවා. පස්කම් ලබා ගැනීම සඳහා සිවුරු දරනවා. මෙසේ ශාස්ත්‍රූවරයන්ගේ ධර්මයේ ලාභයට මුදලට යටත් කිරීම මෙම සිහිනයේ අනාගත ප්‍රති. 12 වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, සැහැල්ලූ ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි කිලිනු මා දුටුවා. රජතුමනි, අනාගතයේ සුදුස්සන්ට මෙති ඇමතිකම් නොදී පහත් ගතියැත්තන්ට මෙතිකම් ඇමතිකම් හා නිලතල ලබා දෙන නිසා රාජසභාව හිස් කතා වලින් පිරී යනවා. විහාර, ආරාම, පූජනීය ස්ථාන ආදීෙහි හිස් දේවල් රජ වෙනවා. රටේ හිස් දේවල් තමයි මිනිස් හිස්තවල කාවදින්නේ. ඒකයි රජතුමනි මේ හිස් ලබු කබල් දියෙහි කිදා බැසීමෙන් පෙන්නුම් කරන්නේ. 13 වන සිහිනය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහා විශාල ගල් ජලයෙහි පාවෙනු දුටුවා. රජතුමනි, බියක් වීමට කාරණයක් නැහැ. මේ සිහිනයෙන් කියවෙන්නේද අනාගතයේ පාලකයොත් ප්‍රජාවත් උගතුන්ගේත් බුද්ධිමතුන්ගේත් වියත් සිල්වත් හිමිවරුන්ගේ උසස් කතා අහන්නේ නැහැ. උගතුන් බුද්ධිමතුන් ඔවුන් විසින් නොසලකා හරිනවා. රාජ්‍ය සභාවේත් රටේ හැමතැනකමත් යහපත් අයගේ අදහස් මිනිසුන්ගේ සිත්වල කිදා නොබැස පාවෙලා යනවා. ඒකයි මෙම සිහිනයේ තේරුම. 14 වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, මීපුප් වගේ මී පුංචි මැඩියන් සර්පයන් පස්සේ පන්නමින් අල්ලාගෙන ඇඹුල් දඬු වගේ මුරුමුරු ශබ්දයෙන් කනවා දැක්කා. මේද ඔබට බිය යුතු කාරණයක් නොවේ රජතුමනි. අනාගතයේ මිනිස්සු අදටත් වඩා රාගාධික වෙනවා. වයසට ගිය ඔවුහු අඬු වයසේ ස්ත්‍රීන්ට හසු වෙනවා. ඒ ස්ත්‍රීත් දීපලවලට ධනයට ආසාවෙන් වියපත් අය සමග විවාහ වෙනවා. සියලු සම්පත් ඔවුන් විසින් පවරාගෙන වියපත් ස්වාමි පුරුෂයන්ට නිග්‍රහ කරමින් ඔවුන් තමගේ වසඟයට ගන්නවා. ඒකයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. 15 වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, හැම විටම යමක් සොයා දැහැගැනීමට බලා සිටින කපුටකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා. රජතුමනි, අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනිමරුවන්, සොරුන් වැනි හීන ජාති ඇති අයට පාලකයන් විසින් සම්භාවනීයත්වයක් දෙන නිසා ඒ අය ඉහලින් වැජ වෙනවා. ඉතින් උගතුන්ට බුද්ධිමතුන්ට ඔවුන්ට යටත් වීමට සිදු වෙනවා. මේ අනුව මේ පහත් මිනිසුන්ට ආරක්ෂාව රැකවරණ සලසා දෙන්නට මේ සම්භාවනීය අයට සිදු වෙනවා. ඒකයි මෙම සිහිනයේ තේරුම. 16 වන සිහිනය. භාග්‍යවතුන් වහන්ස, මේ තරම් කලක් අප දුටුවේ දිවියන් විසින් එළුවන් අල්ලාගෙන කන ආකාරයයි. ඒ වුණාට මම අවසාන සිහිනෙන් දැක්කේ එළුවන් විසින් දිවියන් අල්ලාගෙන කන
ආකාරයයි. ස්වාමීනි, මේ සිහිනේ ප්‍රතිඵලය කුමක්ද? රජතුමනි, දාමරිකයන්ට පහත් ගති ඇයට අයට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් කඩම් ඔවුන් විසින් කොල්ල කනවා. අධිකරණයෙන් පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මේ මැරවරයන්ගෙන් තාඩන පීඩන විඳීමට සිදුවෙනවා. අතපය කපා ගැනීමට සිදුවෙනවා. ජීවිත අන්තරායන් නිසා ඔවුහු නුඹලාම ගනිල්ලා යැයි ඒ මැරයන්ටම ඉඩගඩම් පවරා ඒ පිළිබඳ ආසාව අත්හරිනවා. සිල්වත් භික්ෂූන් වහන්සේලාද එසේම අධාර්මික දුස්සීලයන්ට බලයත් ඉහළ තනතුරු දැරීමට ඉඩ ලබා දී නිහඬව සිටිනවා. කුසල් රජතුමා, බුදුරජාණන් වහන්සේගේ මෙම සිහින පලාපල පිළිබඳව ධර්මානුකූල විසඳුම අසා ප්‍රසාදයට පත් වී යාග කිරීම නවතා දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කිරීමට අධිෂ්ඨාන සිදු කරගත්තා. ඉතින් මොකද හිතෙන්නේ? කොසල් රජුගේ සිහින දාසයෙන් කීයක් අද විනෙවට සැබෑ වෙලා තියෙනවද? ඔබට හිතෙන ගාන කමෙන්ට් කරන්න බලන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.